සෙත්තෙෆම් නාලිකාවේ කිතුුණු ආගමික වැඩසටහන් සඳහා ඔබගේ මූල්‍යමය පරිත්‍යාගයන් ලබා දෙන්න අමතන්න බිඳුවයි හතයි හයයි තිස්ස එකයි හැත්ත පහයි හත්සිය හැත්ත අට බිඳුවයි හතයි හයයි තිස්ස එකයි හැත්ත පහයි හත්සිය හැත්ත අට සමගින් පෙමින් පිදෙන්නේ පියන් වහන්සේගෙන්ද පුත්‍රයන් වහන්සේගෙන්ද ශුදාත්මයන් වහන්සේගෙන්ද නාමයෙන් අප සමිධානන් වන ජේසුක්‍රිස්තු වහන්සේගේ වරප්‍රසාදයත් දෙවියන් වහන්සේගේ ප්‍රේමයත් ශුදාත්මයන් වහන්සේගේ සහභාගීකමත් ඔබ සියල්ලන් සමග පවතිවා සහෝදර සහෝදරියනි මෙම දිවි අමිරහස් පිළිවෙත සිදු කිරීමට අප නිසලෙස සූදානම් වන පිණිස අපි අපගේ පව් පිළිගනිමු. සර්වධාරී දෙවියන් වහන්සේටද සහෝදර සහෝදරයනි ඔබටද මා පව් කළ බව කියමි. සිතින් වචනයෙන් ක්‍රියාවෙන් සහ අද පසු කිරීමෙන් මා බොහෝ සේ පව් කළෙමි. ඒ මාගේ වරදින්ය, මාගේ වරදින්ය, මාගේ මහත් වරදින්ය. ඒන් භාග්‍යවත් නිත කණිවරියතුමියගෙන්ද සියලු සුරදූතයන්ගෙන් හා ශුද්ධවන්තයන්ගෙන්ද මාගේ සහෝදර සහෝදරියනි ඔබගෙන්ද මා උදෙසා අපගේ සංවිධානන් වන දෙවියන් වහන්සේට යාඥා කරනමෙන් අවතමිල්ලා සිටිමි. සර්වධාරී දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව්කමා කර සදා ජීවනයට අප පමුණුවන සේක්වා. ස්වාමිනී කරුණා කළ මැනව, ක්‍රිස්තුනී කරුණා කළ මැනව, ස්වාමිනී කරුණා කළ මැනව, අති උත්කෘෂ්ඨ මණ්ඩලයේ දෙවියන් වහන්සේට මහිමේද මිහිපිට සිද්ධනන්හට සාමීද වේවා. දෙවී සමිධානී ස්වාගේ රජානනී සල්ප්‍රධාන දෙවිපියාණී අපි වහන්සේට ප්‍රසංසා කරමු. ඔබහන්සගේ ගුණ වර්ණනා කරමු. ඔබහන්සිට වන්දනා කරමු. ඔබහන්සගේ මහිමය පල කරමු. ඔබහන්සේ අතිමාත් මහිමය නිසා අපි වහන්සේට තුති පුදමු. ඒජනපුත්‍රෝ ජේසු ක්‍රිස්තුනී දෙවී සමිධානී දෙවැට පෝතකයානී පියන් වහන්සේගේ පුත්‍රයාණනි ලොවේ පවන වහන්සේ අපට කරුණා කළ මැනව, ලොවේ පවන වහන්සේ අපගේ ඇතුම පිළිගත මැනව, පියාණන්ගේ දකුණුපසවට සිටින වහන්සේ අපට කරුණා කළ මැනව, මක්නිසාදයා සුදාමෙන සමග දෙවියන් වහන්සේගේ මහිමෙහි එක්වර සන්නා වූ ජේසු සමිධානී එකම ශුද්ධෝදරයන් වහන්සේ වහන්සේමය, එකම සංඝාරණ වහන්සේ වහන්සේමය, එකම ආදී උත්කෘෂ්ටයන් වහන්සේ වහන්සේමය. ආමෙන්. අපි යාඥා කරමු. දෙවී ස්වාමිනී, නිදොස් බව අපට දෙන්නේද, වූත සුද්ධියද ඇලුම් වන්නේද ඔබ නොවේද? ඔබහන්සගේ දාසියන මරියා ගොරෙට්ටි කන්‍යාවට ලාබාල වයසේදීම ඔබ නිසා දීපිදීමේ වරම
දානය කළ සේක. ඔබහන්සේගේ අනපනත් පිළිපැඳීමේලා ස්ථීරව සිටීමේ වරම ඔබ පාන පරිත්‍යාගී කිරීටේ පැඳෝ මේ කන්‍යාගේ ආඥා පිහිටෙන් අපට දානය කිරීමට කරුණා කළ මැනව. මේ කිරි අපගේ ස්වාමින් වන ජේසු ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. වාඩිවන්න. ආමොස් දේවස් ප්‍රසාදිතුමන්ගේ පොතෙන් උපුටාගත් කොටසකි. ඔවුන්ට දුන් දේශයෙහි මම ඔවුන් පිහිටුවන්නෙමි. ඒ දවසේදී ගරා වැටුණු ගෙයක් වැනි දාවිත් රජුගේ වංශය මම යළි පුනරුත්ථාපනය කරන්නෙමි. එහි බිත්තිවල ඇති කපලු අහුරා නටබුන් ප්‍රතිසංස්කරණය කර පෙර තිබුණු තත්ත්වයට පමුණුවන්නෙමි. එවිට ඊශ්‍රායල් ජනයා ඒදොම් රටේ ඉතිරි අයද මට හිමිව තිබුණු ජාතීන්ද අයිති කරගන්නෝය. මෙසේ වදාරන්නේ මෙය ඉටුවන්ට සලස්වන සමිධානන් වහන්සේය. තවද සමිධානන් වහන්සේ මෙසේ වදාරණ සේක. සීසා ඉවර වූ වහාම අස්වැන්න ඇතිවේ. බීජ වැපුරු වහාම මිදි මිරිකීම ඇතිවේ. කඳුවලින් මිහිරි මිදිපැන් වැස්සේ, සියලු හෙල්වලින් මිදිපැන් ගලායේ. මාගේ සෙනග යළි සිය රටට ගෙනෙමි. ඔවුහු නටමුන් නගර යළි ගොඩනගා එහි ජීවත් වන්නෝය. ඔවුහු මිදිවතු වවා මිදිරස බොන්නෝය. ඔවුහු වතුද වවා එහි පල කන්නෝය. මා ඔවුන්ට දුන් දේශයෙහි මම ඔවුන් පිහිටුවන්නෙමි. කිසි කලක නැවත ඔවුහු එයින් උදුරනු නොලබන්නෝය. නුඹලාගේ දෙවි සමිඳානන් වහන්සේ මෙසේ වදාළසේක. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. ඔබගේ පිළිතුර සමිධානෝ සිය ජනතාවට සාමය දෙනසේක. සමිධානෝ සිය ජනතාවට සාමය දෙනසේක. දෙව් සමිඳුන් වදාරණ වදනට සවන් දෙමි. මන්ද සිය සෙනගටද සැදැහැවතුන්ටද එතුමානන් තුළ විශ්වාසය තබන අයටද සමිධානෝ සාමදානය දීමට පොරොන්දු සේක. පිළිතුර සමිධානෝ සිය ජනතාවට සාමය දෙනසේක. තිරපෙම සහ විශ්වාසවන්තකම හමුවන්නේය. දැහැමි බව සහ සාමය වැළඳගන්නේය. විශ්වාසවන්තකම මිහිතලයේ නිහලට නගින්නේය. දැහැමි බව සගලවින් පහලට බසින්නේය. පිළිතුර සමිධානෝ සිය ජනතාවට සාමය දෙනසේක. සමිධානෝ අප සමෘද්ධිමත් කරනසේක. අපේ දේශය එහි පළදාව නිපදවන්නේය. දැහැමි බව එතුමන්ට පෙරටුව යන්නේය. එතුමන්ගේ පාසලකුණු මාර්ගයක් වන්නේය. පිළිතුර සමිධානෝ සිය ජනතාවට සාමය දෙනසේක. සුපුවත් ජයනද. හාලෙලූයා හාලෙලූයා. සමිඳුනි, දයාවෙන් මා දෙස බැලුව මැනව ඔබේ පනත් මට ගැන්නුව මැනව. ආලෙලූයා 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 ආලෙලූයා. සමිඳුන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ශුද්‍ර මතයතුමාගේ ශුද්ධෝ සුවිශේෂී පුටාගත් කොටසකි. එකල ජොහන්ගේ ගෝලයෝ උන්වහන්සේ වෙතවුත් පරිසිවරුත් අපිත් නිතරම උපවාස කරමු. එහෙත් ඔබේ ශ්‍රාවකයන් උපවාස නොකරන්නේ මන් දැයි ඇසූහ. ජෙසුස් වහන්සේ ඔවුන්ට කතා කොට මෙසේ වදාළසේක. මනාලයා තමන් සමග සිටියේදී ඔහුගේ ඥාති මිත්‍රාදීන්ට ශෝක විය හැකිද? නොහැකිය. එහෙත් මනාලයා ඔවුන් කෙරෙන් වෙන් කරනු ලබන දවසක් පැමිණේ. ඔවුන් ඒ දවසේදී උපවාස කරනු ඇත. තාන් රෙදි කඩකින් පරණ වස්ත්‍රයකට අණ්ඩයක් දමන කිසිවෙක් නැත. මන්ද එසේ කළොත්
අණ්ඩේට ගත් රෙදි කඩින් වස්ත්‍රය ඇදී ඉරුම වඩා ලොකු වේ. නව මිදියුෂ පරණ බදුන් වලවත් කරන්නේ කිසිවෙක් නැත. වත් කළොත් පදුන බැලී මිදියුෂ ඉහිරි බදුනුත් නාස්තිවන්නේය. එසේ නොව ඕහු නව මිදියුෂ නව බදුන් වල වත් කරති. එවිට ඒ දෙකම ආරක්ෂාවේ. සමිඳාන් වහන්සේගේ ගැලීම් දායක සුභාරංචිය මෙසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. සුළු මොහොතකට වාඩිවන්න. මා පියාදර සහෝදර සහෝදරියනි, අපි අපගේ ජීවිතය තුළ ගොඩක් වෙලාවට අපිව පාපයට වටෙන සමහර දේවල් නිසා අපි යම් යම් තීරණ ගන්නවා. ඒ තීරණ තමා මම මේ ක්‍රියාව කරන්න නැතුව හිටියොත් යහපත සඳහා මම මේ දේ කරනවා නම් යම්සි දෙයක් මම අදිෂ්ඨාන කරගන්නවා නම් අපි කියනවා එක්තරා කරන උපවාසයක් කියන එක. මේ උපවාසය කියන වචනේ අපි ගොඩක් වෙලාවට භාවිතා කරන්නේ අපේ විශේෂයෙන්ම අපි චතාරී කාලේ අපි උපවාස සහ මර්ධන කියා කරනවා. නමුත් ඒක ඒ කාලේ පමණක් නෙමෙයි. අපගේ ජීවිත කාලය පුරාවටම අපි උපවාසය කියන දේ, සමහර වෙලාවට මේ උපවාසය කියන දේ අපි වර්ග දෙකක් තිබෙනවා. පළවෙනි උපවාස වර්ගයේ තමයි තමන්ගේ අයිතීන් දිනා ගන්නට, තමන්ගේ ඒ දේ දිනා ගන්නට අනිත් අයගේ අවශ්‍යතාවයන් නැත්නම් අනිත් අයගේ දේවල් ගණන් ගන්න නැතුව තමන්ගේ වැඩේ විතරක් කරන්නට බලන නැත්නම් ආත්මార్థකාමී අදහසින් තමන්ගේ අයිතිවාසිකම් දිනා ගන්නට දරණ උපවාසයන් තිබෙනවා. ඒක සාමාන්‍ය උපවාසයක් නැත්නම් අපි කියනවා සමාජය තුළ අපි කියනවා වැඩ වර්ජනය කරලා ඒ දේ කොහොම හරි කරන්නට උත්සාහ කරනවා. අනිත් උපවාසය තමයි යහපත වෙනුවෙන් කරන උපවාසය. මොකද්ද මේ යහපත වෙනුවෙන් කරන උපවාසය? යහපත වෙනුවෙන් කරන උපවාසය තමයි තමන්ව පාපයට ඇද දමන, තමන්ව හැමතිස්සම අයහපතට ඇද දමන යම්සි ක්‍රියාවක් වෙනවා නම් තමන් ගන්නව අදිෂ්ඨානයක්, මන් මේ දේ කරන්නේ නැහැ, මම මේ දේ කරන්නේ නැහැ, මම ඒ දේ නවත්තලා මම යහපත් ආකාරයේ ජීවත් වෙන්න අදිෂ්ඨානයක් ගන්නවා, උත්සාහයක් ගන්නවා. ඒක තමයි සැබෑ උපවාසය. කෑම කන්න නැතුව උපවාස කිරීම නෙමේ, ඊට වඩා එහා ගිය දෙයක් ස්වාමින් වහන්සේ ඔබෙන් මගෙන් ඉල්ලන්නේ. ඔබව පාපයට වත්වන, ඔබව අයහපතට වත්වන යම්සි දෙයක් වෙනවා නම් ඒ දේ නවත්ත ගන්නට, ඒ දේ පාලනය කර ගන්නට ඔබ යම්සි උත්සාහයක් දරනවා නම් ඒක සමා සැබෑ උපවාසය. ඒක නිසා විශේෂයෙන්ම අපි අපගේ ජීවිත යම්සි දෙයක් ශුද්ධවන්තව ජීවත් වෙන්නට ඔබ ගන්න හැම උත්සාහයක්ම දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා. එසේනම් ඒ අවශ්‍ය කරන මඟ පෙන්වීම ලබා දෙන්නට කියලා අපි විශේෂයෙන්ම යාඥා කරමු. ආමෙන්. සකල මෛලේ දෙවී සමිදානේ, අප ඔබහන්සේ පුදන මෙම පූපය ඔබහන්සේගේ ත්‍යාගශීලීත්වයෙන් අප ලැබූ හේඳ, පොළවේ සතුස්සාරයෙන් සහ මනුෂ්‍යයන්ගේ ශ්‍රමයෙන් සෑදුණු හේඳ, අප සදා ජීවනදායක පූපය බඩ පත්වන හේඳ ඔබහන්සේ ආශිර්වාදිත වනසේක්වා. දෙවියන් වහන්සේ සදා ආශිර්වාදිත වනසේක්වා. සකල මෛලේ දෙවී සමිදානේ, අප ඔබහන්සේ පුදන මෙම මිදි රස ඔබහන්සේගේ ත්‍යාගශීලීත්වයෙන් අප ලැබූ හේඳ, මිදිවැලේ පළදාවෙන් සහ මනුෂ්‍යයන්ගේ ශ්‍රමයෙන් සෑදුණු හේඳ, අප සදාත්මික පානේ බවට පත්වන හේඳ ඔබහන්සේ ආශිර්වාදිත වනසේක්වා. දෙවියන් වහන්සේ සදා ආශිර්වාදිත වනසේක්වා. සහෝදර සහෝදරිනි, මාගේ සහෝපගේ යාගය සල්බලධාරී දේපියන් වහන්සේට ප්‍රසන්නන පිණිස යාඥා කරන්න. තමන් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් අත්වනු සඳහාද, අපගේ තමන් වහන්සේගේ මුළු ශුද්ධ ස්වභාවය ත්‍යාපද සඳහාද ඔබගේ හස්තවලින් සමිදානෝ මෙම යාගය පිළිගන්නාසේක්වා.
සුදාතන දෙවී ස්වාමිනී මෙම පරම පරිශුද්ධ අභිරහස මගින් ඔබහන්සේගේ දිව්‍යානුභාවය දුර්ලභ කෙරෙහි පමුණුවාලන්නට ඔබහන්සේ අභිමත උස්සේක. ඔබහන්සේගේ දයා කරුණාව අප ලබා ගන්නා පිණිස මේ ශුද්ධ අභිරහස මගින් අපගේ ශ්‍රද්ධා වැඩි වර්ධනය කර වදාළ මැනව මේ කීර්තිය අප ස්වාමින් වන ජේසු ක්‍රිස්තුස් වහන්සේ දේශාම අපට ලැබේවා. ආමෙන්. සමිදාන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමග දෙවනසේක්වා. ඔබගේ හදවත් ඔසවන්න සමිදානන් වහන්සේ වෙත ඔසවා සිටිමු. අපගේ දෙවියන්ගේ ස්වාමින් වහන්සේට ස්තුති කරමු. එය යෝග්‍ය හා යුතුවන්නේය. පරිශුද්ධ පියාණනි සීලවත් දාතන් දෙවී ස්වාමිනී අප ස්වාමිනේ ක්‍රිස්තුස් වහන්සේ මගින් සෑම කල්ලියද සෑම තැන්නේද අප ඔබහන්සේට තුතිපිදීම සැබීම්ම යෝගීත්වය සාධාරණයේ ගැලවීම දායකය ඔබහන්සගේ ප්‍රාණ පරිත්‍යාගයේ ශාන්ත මරියා ගොරිට්ටි මුනිවරිය ක්‍රිස්තුස් වහන්සේගේ ධර්මයට සාක්ෂි වශයෙන් සියලේ හෙලා දීපුදමින් ඔවුන් වහන්සේගේ ජීත පූජාවට අනුගාමිකෝ ඔබහන්සගේ බලමහිමේ අපි ඉදිරියේ දක්වන්නේ මෙය. ඒකම් දෙයත් අප ස්වාමින් වන ක්‍රිස්තුස් වහන්සේ මගින් වහන්සේගේ දුබලතාවය අපගේ දුබලතාවය ශක්තිය බවට හරවන සේක. බෙලහීන මිනිසුන් සිය දිවි නොදතකා වහන්සේට සාක්ෂි දරන වීරවරයන් බවට පත් කරන සේක. එයින් ස්වාගේ සිළු බලතාවයන් හා ඉක්මී මෙලොව වසන අපි ඔබහන්සේගේ බලමහිමේ වනමින් මහෝත්තමයන් වන ඔබහන්සේ ඉදිරියේ මෙසේ මොර ගසන්නෙමු. සුවිශුද්ධය සුවිශුද්ධය සුරසේනාවන්ගේ දෙවි සමිදානෝ සුවිශුද්ධය අහසත් පොළවත් ඔබ වහන්සේගේ මහිමයෙන් පිරී තිබේ. උත්කෘෂ්ඨ මණ්ඩලයෙහි ඔසන්නා සමිදානන් වහන්සේගේ නාමයෙන් වඩිනතුමානෝ භාග්‍යවන්තය. උත්කෘෂ්ඨ මණ්ඩලයෙහි ඔසන්නා දනගසන්නා දෙක වැඳගන්න. එසේ ස්වාමිනී වහන්සේ සැබවීම සුවිශුද්ධය සියලෝ සුවිශුද්ධතා උල්පත ඔබහන්සේමය. එන වහන්සගේ ආත්මන අහසින් පතිදින පිණිමෙන් මේ පරුණු මත වත්ස්වා ඒවා පරිශුද්ධවත් කරන මෙයින් ආයද සිටිමු. අපේසේ අදනුවේ මේ පන්රු අප උදේසා අප සමිධානන් වන ජේසු කිතුන් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශිරුදීරයත් බවට පත්වන සඳහාය. උන්වහන්සේ සිය කැමැත්තෙන් දුප්‍රාප්ත තමන් පවරා දෙමින් පූපේ රැගෙන තුතිපදමින්නේ කඩා සුවකයේ ශ්‍රාවකයන් දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින්ගෙන අනුභව කරන්න මක් නිසාදයත් මේ ඔබ උදේසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. එලෙසම රාත්‍රී භෝජනය අනුභව කළ පසු උන්වහන්සේ කුසලාන රැගෙන නැවත දුපුදාසුවකිය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින්ගෙන පානය කරන්න මක් නිසාදයත් මේ අභිනෝ දනන්තෝද කිවිස්සුමේ මාගේ රුදිර කුසලානයි. පවුකමස්දා බෝ උදේසාද බොහෝ දෙනා උදේසාද ඒ වගරුන් ලබන්නේය. මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න. මාගේ ස්වාමිනී මාගේ දෙවියනි විශ්වාසය අභිරහස සමිදානනි ඔබ වහන්සේ නැවත වඩිනතේ ඔබ වහන්සේගේ ශ්‍රී මරණය ප්‍රකාශ කරමු. ඔබ වහන්සේගේ උත්ථානයට සාක්ෂි දරමු. එයින් සමිදානන් වහන්සේගේ මරණ උත්ථානය ස්මරණය කරමින් ජීවදායක පූපිට ගැලීම දායක කුසලාද අපි ඔබ වහන්සේට පුද කරමු. ඔබ වහන්සේ අමිය සිටමින් ඔබ වහන්සේ දේවා පුදකයන් සුදුස්සම් වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට තුති පුදමු. ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයට ශ්‍රී රුධිරයට සහභාගී වන්න අප සැම
සුදා මැන් විසින් එක්සත් කනු ලබන නිසා අනතවාය සිටිමු. සමිධානි මුලවේ පැතිර පවත්නාව වහන්සගේ සහන් සභාව සහි කළ මැනව ෆ්‍රන්සිස් නැමති අප විශ්ව වැඩේරානන්ද මැල්කම් රංජිත් නැමති අපගේ රදගුරුතුමන් දෙතුමන්ගේ සහායක රදගුරුතුමල්ලාද සකල පූජක පිරිස සමග එම සභාව දයාවෙන් පරිපූර්ණවන්නට සලසුණු මැනව මෙලොවින් ඔබහන්ස වෙත කැඳවාගත් අද දින දිව්‍ය පූජාදුල සඳහන් කළ සිළු මාත්මයන් සිහි කළ මැනව ඔබහන්සගේ පුත්‍රයාණන්ගේ ශ්‍රීමාන්ට සහභාගී වුන් උන්වහන්සේ සමග උත්තානයේ සහභාගී වීමටද වරම් දුන මැනව උත්තානය අපේක්ෂා සුද සැතපුණු අපගේ ආදර සහෝදර සහෝදරියන්ද ඔබහන්සගේ දෑනු කම්පා කිරී විශ්වාසය ඇතිව නැසුණු අනුකුත් සියල්ලන්ද සිහිකර ඔබහන්සගේ ශීවතමරලේ ආලෝකයට ඔවුන් පිණිගත මැනව අප සියල්ලන්ද දෑනු කම්පා කළ මැනව භාග්‍යවත් දේව මාතාන කන්නේ මරියාවන්ද ඔවුතුමන්ගේ වූ සුද්ධපතිය වූ ශුද්ධෝ ජුස්සේ මුනිදුන්ද භාග්‍යවත් අපෝස්තුලවරුන්ද ශුද්ධෝ ජුස්සේ වාසුනිදුන්ද සෑම කල්ලීම සදා කාලයේ සිට ඔබහන්සේ ප්‍රශංසා ගෙන දුන් සිරි ශුද්ධවන්තයන් සමග සදා ජීවිතයට සහභාගී වීමට අප සුදු සංකල මැනව තද ඔන්නා සමග ඔබහන්සේ ප්‍රශංසා කිරීමටද ඔබහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද ඔබහන්සේගේ පුත්‍ර වූ ජේසු ක්‍රිස්තුස් වහන්සේ මගින් අපට වරම් දුන මැනව අපි සිවිදනාම දෝත්ම දුන්දී ස්වාමින් වහන්සේට අපගේ උතුම් ගෞරවය නමස්කාරය මෙසේ පුද කර සිටිමු. උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සියලු බල දෙවී පියාදී සුදා පිනංහා සමග එක්වරසන්නා වහන් සේට සකල ගෞරවයත් මහිමයත් දහටමත් වේවා. ගලීම දායකන පන්ති පගුණ මේ දේවපදේශයෙන් පුහුණු වී අපි ඉදිරියව මෙසේ ආඥා කරමු. ස්වාගිය රසින් අපගේ පියාණෙනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමය ආරාධිත වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගෙහි මේ මෙලවේ දිටු වේවා. අපගේ දිනදා භෝජනය අපට දානය කර මෙලව අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මේ අපගේ වැරදිට කමා කළ මෙලව පාප අවස්ථාවලට අසු වීමට අපට ඉඩ නොදී අයහපතින් අප මුදාගත මෙලව සමිදානී සිල යහපතින් අප මුදා ගන්නා මෙන්ද අපගේ මේ ජීවිත කාලයේදී අපට සාමය දෙන මෙන්ද අපි ආනතය සිටිමු. හිට වහන්සේගේ කරුණාවට පිහිට ලැබෙන ඉතුරු පවින් මිදී සියලු කතරෙන් සුරක්ෂිත වී අපගේ ගැලුම් කරුවාණන් වන ජේසු ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. මග්නිසාද රාජ්‍යද බලයද මහිමේද සදහටම ඔබ වහන්සේගේ සාමය ඔබ සමග තබා යමි. මාගේ සාමය වලද මේ ඉසුවකේ ශාවකේ අමතා වදාළ ජේසු ක්‍රිස්තුස් ස්වාමිනී ඔබහන්සේ අපගේ පාප නොතක ඔබහන්සේගේ සභා විශ්වාසය සලකා ඔබහන්සේ කැමැත්ත පරිදි එම සභාවට දයානුත සාමයේද සමගයේ දානය කළ මැනව ඔබහන්සාට වැඩවසන සේක රජකම් කරන සේක ආමෙන්. සමිධාන් වහන්සේගේ සාමය ඔබ සමග නිතරව පවතිවා. ඔබ සමගද පවතිවා. අපි කිනකාට සාමය පතමු. ඔබට සාමය වේවා. ලොවේ පවහරණ දේව බැටළු පෝතකයන්නි අපට කරුණා කළ මෙලව ලොවේ පවහරණ දේව බැටළු පෝතකයන්නි අපට කරුණා කළ මෙලව ලොවේ පවහරණ දේව බැටළු පෝතකයන්නි අපට සාමය දුන මෙලව මෙන්න දේව බැටළු පෝතකයානෝ මෙන ලොවේ පවහරණ වහන්සේ උන්වහන්සේගේ භෝජනයට ආරාධන ලද්දෝ භාග්‍යවන්තයෝය. සමිධානනි ඔබ වහන්සේ මා තුළට වඩින්නට මම සුදුස්සෙක් නොවෙමි. එහෙත් වචනයක් පමණක් වදාළ මැනව එවිට මාගේ ආත්මය සුවවන්නේය. ස්වාමීදරුවනි ඔබ වහන්සේ සත්‍ප්‍රසාදේ වැඩ සිටින බව මම විශ්වාස කරමි.
සියලුම වරප්‍රසාද ඔබගෙන් ලබා ගන්නට පුළුවන් බව මම අදහා ගනිමි. මේ වෙනතුරුම ඔබට විරුද්ධව කළ අනදරවලට බෝසේ වික්ෂෝප වෙමි. මේ ආදරය නිසා ඔබව සක්‍රමේන්තු ආකාරයෙන් දැන් ලබා ගන්නට නොහැකි බැවින් ආත්මික ආකාරයෙන්වත් ලබා ගන්නට කැමති වී බෝසේ ආශා වෙමි. ස්වාමී දරුවනි, මාගේ හෘදයට වඩිනවා සොඳේ. ඔබ වහන්සේ සැබෑ ලෙසින් දැන් මා වෙත වැඩි ආසේ සිපාචාර කර ස්තුති කරමි. ඔබට වැඩියෙන් වෙන කාටවත් ආදරේ නොවේමි. ඔබගෙන් කිසි කලෙක අහක් නොවන්නට මට කරුණා කළ මැනව. දෙවි ස්වාමීන් වහන්ස, වහන්සේ වෙත අප පිදූමේ ආගේ මගින්ද, වහන්සේගෙන් අප ලැබූමේ දිව්‍යමය භෝජනයේ මගින්ද, අප ජීවිත ප්‍රබෝධවත් කළ මැනව සදා ස්නේහයෙන් ඔබ වහන්සේ කෙරෙහි බැඳී සදාතන ජීවිතයේ ඵල භුක්ති විඳීමට අපට මඟ සලස්වෝ මැනව මේකීදී අප ස්වාමින් වන ජේසු ක්‍රිස්තුස් වහන්සේ දේශාම අපට ලැබේවා. ආමෙන්. සමිදාන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සියලු බෞද්ධ මහත්මයාණන් වන පියානෝද, පුත්‍රයානෝද, ශුද්ධාත්මයානෝද ඔබ සම ආශිර්වාද කොට ආරක්ෂා කරනසේක්වා. ආමෙන්. යන්න සාමී රැගෙන යන්න. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. නැගිට සිටින්න. සුරිඳු ජේසු මැලී සුහද මව මගේ පවුකම විසිත සදාවි සදා සරණිමා සදා සරණිමා. මංගල විරජිනෙනි කරුණාබර වූ මෙනියනි අප පලිනි හමාමිහිරෙනි ගැති අපි මංගල වේවා. නමෝ මරියනි පිය ප්‍රසාද පූර්ණවන්තියනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය සියදුනෙක් ආශිර්වාදදී වහන්සේ ඔබගේ සිකුසේ බලවත් ජේසුස් ආශිර්වාද ලද්දාමිය. සාන්ත මරියනි දේව මරියනි පාපිය පොදේසා දැනුත් අපේ මනමේ නිත්‍යාඥා කර මෙනම. ආමෙන්. ජේසු ආශරතප දේව මාතාවෙනි අපනිසා යාඥා කළ මෙලෙව. සුදෝජුසේ මුනිදුනි අපනිසා යාඥා කළ මෙලෙව. සුදෝජුසේ වාස් මුනිදුනි අපනිසා යාඥා කළ මෙලෙව. සියදනාම සාන්ත කුසලයාල මෙන් අපේ සුරංගේ කරවා දේවා. අපගේ දෙවි ස්වාමී පිතාගේ පුත්‍රයාගේ ස්පීතු සාන්තගේ නාමෙන් ආමෙන්. ජෙස්පීටයි ජෙස්පීටයි ෆාදර්.
සෙත්තෆම් නාලිකාවේ කිතුණු ආගමික වැඩසටහන් සඳහා ඔබගේ මූල්‍යමය පරිත්‍යාගයන් ලබා දෙන්න අමතන්න 076-3175-778 076-3175-778 විසමසකුවේ ගත දහම් යදුන් සැම